ආයි බොවන් අපි කාලේ පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් ආවා ඒ සාමාන්‍ය දේවල් අපි දැන් කරගෙන යමු අපි කතා කරේ මේ අපේ පාරම්පරික ආහාරය පිළිබඳව මේ වෙනකොට අපි පාරම්පරික සහල් සහ පාරම්පරික ධාන්‍ය ගැන කතා කරා ඒ වගේම අපේ ආහාරයේ වැදගත් අංගයක් වුණ පොල් සහ කිතුල් වල ගුණ පෙරවැටි සටහන් වල කතා කරා අද අපි තීරණය කරා කොස් දෙල් වර්ග සහ පාරම්පරික අල පිළිබඳව කතා කරන්න මේකට ප්‍රධානම මුල් වෙන හේතු තමයි පෝෂණ සායන්තේන දියවැඩියා රෝගීන් හරි බයයි කොස් දෙල් මන්නේක වතල කන්නේ ඒගොල්ල හිතනවා ඒ ආහාර ගන්නකොට ඒගොල්ලගේ දියවැඩියා තියෙන අය හිතනවා ඒගොල්ලන්ගේ සීනි වැඩි වෙනවා කියලා බෙහෙත් ගන්න අය තමයි හිතන්නේ ඒ වගේම සමහර අය ඉන්නවා දියවැඩියාව නැහැ ඒ කොස් දෙල් අල බතල කන්න බයයි ඉදිරියේදී දියවැඩියාව හැදේ කියලා ඉතින් මේ පිටිපස්සේ විද්‍යාත්මක ඒ කියන්නේ බටහිර වෛද්‍ය පෝෂණ වෛද්‍ය විද්‍යාව තියෙන තොරතුරු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තියෙන තොරතුරු අපි ඒකින්ද කතා කරන්න තීරණය කරා ඇත්තටම කොස් දෙල් අල බතල අපිට කන්න පුළුවන්ද කියලා බලන්න නේද උත්තර කොස් කියන අපි කතා කරොත් කොස් කියන එක අපේ රටේ බහුල ආහාරයට ගන්න ආහාරයක් අපි කොස් ඉදිලා කනවා අමු කොස් සම්බගෙන කනවා ඒ වගේම පොලොස් විදියට ආහාරයට ගන්නවා ඒ වගේම කොස් ඇටත් ආහාරයට ගන්නවා ඉතින් කොස් කියන අපි විතරක් නෙමෙයි අයින් දකුණු ඉන්දියාවේ කොස් ආහාරයට ගන්නවා මේ අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා මස් වෙනුවට ආදර්ශ ආදේශිකයක් විදිහට මේ කොස් ආහාරයට ගන්නවා කියලා සමහර රටවල එතකොට කොස් වල කොස් කියන්නේ දියවැඩියා රෝගීන් ගත්තොත් ඒක ගොඩක් නරක ආහාරයක් විදිහට ගන්න ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් හයි ඒව තමයි එපා කියලා අයින් කරන්නේ මේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් මීඩියම් කියලා වැටෙන්නේ අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු ඒ වගේම නිර්මාංශයිගේ वेजिटेरियन सा वीगन किए नएंगे मस्सेन होते विकल्प या कुछ ये तो मैं कुछ बाविता करना के लिए तमाम फिर आंका जा दें तो रे चलो हम बोले अभी बालम उत्तर जी का विस्तार है तो कुछ क्या नमक इतना ना फिर हम लोग देखने आते क्या ना फिर रखे देना शाक या निकल सामाने बग्गा केला केला उनको तो मेकिंग गुड़ा देवला विविध आहार संस्करण यदागरण एवं कोस्यान औषध औषध सदस् भाविता करना एक सीबी कोहल पोतमूल आदि मे दिन औषध वशन भाविता करना कोस्यान कथा करो मेघन अभी दिस्तर मे अभी पारंपरिक गर्भिणी माता अंत क्या सह कोलोस्तरम दिन व විශේෂයෙන්ම දරුව කිරි දෙන මවවරුන්ට කිරි වර්ධනය සඳහා කොස් දෙනවා ඉස්සර කිරි වර්ධනය කිරීමට දරුවෙක් බිහි කරන් පස්සේ විශේෂයෙන්ම දෙන ආහාරයේ ප්‍රධාන ආහාරය වශයෙන් මේ කොස් සහ කිරි කොස් ඒ වගේම කොලොස් මේ කතා කරන්න පුළුවන් කොස් සාමාන්‍යයෙන් ආහාර රුචි වර්ධනය කරනවා ඒ වගේම අපේ යන්ත්‍රවල ඒ කියන්නේ බඩවැල් වල ඒකේ බලවල් වල තියෙන චලනයේ වැඩි වීම නිසා සමහරට මල පිට වෙන අවස්ථා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඩයරියා වගේ වෙන අවස්ථා වලදී මේ කොස් තම්බලා එහෙම නැත්නම් මේ කොලොස් ගැට ව්‍යංජනයක් වශයෙන් බත් එක්ක සාමාන්‍යයෙන් දෙනකොට ඒ මල පහ වෙන ඒ කියන්නේ ද්‍රව වශයෙන් මල පිට වෙන තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා අපි
දන්න වැදී ඉගෙන අපි සාමාන්‍යයෙන් ඖෂධ පශුන් එක භාවිත කරනවා ඒ වගේම මේ කොස් සාමාන්‍යයෙන් මුඛපිලිකා ඒ කියන්නේ අන්තර ඒ කියන්නේ ඒ වෙනි තත්යක් හින්දා මුඛපිලිකා බඩවැල් අන්තරවල පිලිකා මේ හට ගැනීමයි අවධානම අවුල් කරනවා විශේෂයෙන්ම ආමාශයේ තුවාල ඇති අයට කොස් ඉතාම ගුණදායි ආහාරය කොස්වල දැන් වර්තමානයේ අපි දන්නවා ප්‍රතිඔක්සිකාර ගුණය කියන්නේ කොස්වල නිසා ඉක්ිරීමේ හැකියාවක් තියෙනවා ඒක දැන් පරීක්ෂණාත්මකව තොප් වෙලා තියෙනවා ඒතර මේ කොස් සාමාන්‍යයෙන් අක්ෂි රෝග වලට කියන්නේ ඇස් පෙනීම අඩු රෝග අවස්ථාවලදී මේ කොස් කියන එක ගොඩාක් යෝග්‍යයි කිරි කොස් කියන එක සාමාන්‍යයෙන් ප්‍රදාහනාශකය කියන්නේ සාමාන්‍යයෙන් හන්දි රෝග වලට ආතරයිටිස් වගේ ඉදිමිලා පත් වෙලා චලන හැකියාව වගේ අවස්ථාවදී මේ කිරි කොස් කියන එක ගොඩක් හොඳයි එක භාවිත කරනවා ඔව් කිරි කොස් වෙන විදිහ කිරි කොස් සාමාන්‍යයෙන් උයන්නේ කොස් මදුරු අරගෙන කිරි දාලා සමහර සම්බලා කිරි දාන්නත් පුළුවන් ඒකට සාමාන්‍යයෙන් අපි ගම් පිටිසට කීපයක් සුදු ලුණු වගේ දේවල් දාලා කහදාලා සාමාන්‍යයෙන් අපි කිරට කිරි කොස් හදනවා එතන කිරි කොස් කියන එක හරි ප්‍රණීතයි ඒ වගේම මේ කොස් පුරුෂ වදභාවයට ඒ කියන්නේ ශුක්‍රාණු වර්ධනේ ශුක්‍රාණු අවම අවස්ථාවෙන්දී ඒතර පුරුෂ වදභාවයේ වැනි අවස්ථාවෙදී මේ ශුක්‍ර වර්ධනය කර ගැනීමට සාමාන්‍ය මේ කොස් ඒ කියන්නේ නැත්නම් වැල වරක කීපයක් විතර සතියකට කීපයක් වතාවක්වත් ගන්න කියන එක පොදේ සාමාන්‍ය පොතපතේ තියෙනවා ඕකට තව ටිකක් එකට ගන්න නම් පොලොස් පොලොස් නම් අද දැන් බහුල වෙන්ද වැඩි ආහාරයට ගන්න පාර දෙපැත්තේ අපි දකිනවා පොලොස් කොස් විකුණන්න තියෙනවා පොලොස් කියන්නේ විශේෂයෙන් සඳහන් කරනවා නම් හෙලසුවේ ප්‍රියන්ත සේනානායක මහත්මිය වැඩි දීපු ප්‍රදේශසහා පොලොස් දැන් උයන විදිහේදී පෝෂණය ගොඩක් ඉවත් වෙනවා ඒ කියන්නේ අපේ පැරණි අපේ මුතුන් මිත්තෝ ඉස්සෙල්ලාම කරේ පොලොස් කෙඩිය හතරට පළලා කිරි අයින් කරන්නේ නැතුව කටපිටින් තැඹුවා ඒ කටපිටින් කිරි අයින් කරන්නේ නැතුව කොහොල අයින් කරන්නේ නැතුව තම්බනකොට ඒකේ පෝෂක ගුණය අර මදුළු වලට එකතු වෙනවා එහෙම කරලා ඊට පස්සේ තමයි ඒ කට අයින් කරලා කැමති විදිහකට පිටේට කරගන්නවා ඒ කියන්නේ අපිට පුළුවන් වුණා කැමති නම් සම්බෝල හදන්න පුළුවන් කට්ලට් හදන්න පුළුවන් ඕන ලෙවල් හදන්න පුළුවන් එහෙම නැත්නම් පොලස් මාළුවක් විදිහට ගන්න පුළුවන් හැබැයි වැදගත් දේ තමයි කොහොල අයින් කරන්නේ නැතුව කටපිටින් තම්බලා ආහාරයට ගන්නකොට එතකොට තමයි අපිට අවශ්‍ය පෝෂණය හම්බෙන්නේ ඒ වගේම අපි දැන් අපි දිගින් දිගටම කතා කරලා සිත් ජීවිතේ වැදගත්කම मधुर कपड़ा प्रधानमंत्री නවන දෙද සහ ප්‍රතිශක්ති ගන්න අඩුවීමේදී මේ දිගින් දිගටම කතා කරපු එකක් තමයි ආහාර මාර්ගයේ ඉන්න සුද්ධ ජීවි වෙනස් වෙනයි කියලා. ඒ කියන්නේ අපිට හිතතර සුද්ධ ජීවීන් ටික දැන් ආහාරයෙන් හම්බෙන්නේ නැහැ. එතකොට එක හේතුවක් වෙලා තියෙන්නේ මේ උයන ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා පොලොස් ගෙඩිය උයපු විදිහ තමයි කිව්වේ. දැන් කරන්නේ කෙලින්ම පොලොස් මේ පොලොස් ගෙඩිය කරකට තම කට්ටත් අයින් කරලා ගිරි ටිකත් අයින් කරලා තමයි ආහාරයට පිසින්න ගන්නෙ. ආහාර වශයෙන් ඉතින් හින්දා අපි ආපහු මේ ගැන හිතන්න ඕනේ අපිට පොඩ්ඩයි වෙනස් වෙන්න තියෙන හැබැයි ඒකේ උපරිම පෝෂක ගුණයක් ගන්න පුළුවන් කොස් පොලොස් ඒ වගේම මම අහලා තියෙනවා මේ යකඩ උණ තව තියෙන එක නේ ඒකත් කරනවා ගම්වල බහුලව කතා කරන එක පොලොස් ගත්තාම ගොඩක් ඒකේ තන්තු ගතියක් වැඩි මේ පරිශන වාර්තාවක් තියෙනවා පෙරදින විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ මහාචාර්ය HMP
ගුණසේන මහත්මා ඔයාගේ පරීක්ෂණ එතුමාගේ පරීක්ෂණ වාර්තාවක් හම්බුණා දීපු ඒකේ සඳහන් වෙනවා මේ කොස් මදුළු වල ගුණ දැන් උඹට ඒක දකින්න පුළුවන් ඒ වගේම කොස් ඇට වල පෝෂණය අපි කොස් මදුළු ග්‍රෑම් 100ක් ගන්නකොට අපිට ලැබෙන ශක්ති ප්‍රමාණය කිලෝ කැලරි වලින් එක ගන්න විතරක් මතක් හම්බ වෙනකොට කොස් ඇට වලින් එක කිලෝ කිලෝ කැලරි 181ක් හම්බ වෙනවා ඒ කියන්නේ කොස් වලට වැඩිය කොස් ඇට වල ශක්තිය වැඩි ප්‍රමාණය වැඩි ඒ වගේම කොස් වල අපි දැන් අපි හිතන්නේ කොස් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් විතරයි ඒකයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ හොඳ නැහැ කියලා අයින් කරනවා ඒ වුණාට කොස් වල ගොඩක් ජාති තියෙනවා ඒ කියන්නේ ප්‍රෝටීන්ද යකඩ පොටෑසියම් පොටෑසියම් කියන එක හරි වැදගත් මේ මොකද අපිට එන අධික රුධිර පීඩනය වළක්වන්න ඕන සංඝටකයක් තමයි පොටෑසියම් කියන්නේ සෝඩියම් කියන එක ඒ කියන්නේ ලුණු අයින් අඩු කරන්න කියනවා වගේම පොටෑසියම් කියන ආහාර ගන්න කියනවා මේ රුධිර පීඩනය අඩු කරගන්න. ඒකට පොටෑසියම් බහුල ආහාරයක් කැල්සියම් අයඩින් මේ දේ ෆොස්ෆරස් මේ ඔක්කොම බහුලව තියෙනවා. විශේෂයෙන්ම විටමින් වර්ග. දැන් අපි කොස් ඉදුණාම විටමින් A ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට විටමින් D හා B වර්ගත් තියෙනවා කියලා සඳහන් වෙනවා. මේක කොස් අමු කොස් වල එක පෝෂක ගුණයක් තියෙන ඉදුණු කොස් වල එක පෝෂක ගුණයක් තියෙන. ඒ වගේම කොස් ඇට වල තව පෝෂක ගුණයක් වෙනවා පෝෂක පදාර්ථ ටිකක් අපිට එකතු වෙනවා. ඒ හින්දා තමයි අපි විවිධ අවස්ථා වල ගන්නෙ. දැන් ආහාරයේ සංස්කරණයක් වෙනස් වෙනවා. ඒක ඒ වගේම දැන් අපි හිතන ප්‍රෝටීන් ගත්තාම අපිට මේක හම්බෙන්නේ මස් මාළු වල විතර වලින් විතරයි කියලා. එහෙම නැහැ. දැන් කොස් ගත්තාම කොස් වල තියෙන ඇඟට අවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් 11. ඒක ප්‍රතිශතයක් විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා ප්‍රමාණ දාලා. ඒ වගේම ෆෝලික් ඇසිඩ්. දැන් ෆෝලික් ඇසිඩ් අපි පෙති වලින් ගන්නවා. දැන් කොස් ගත්තාම කොස් වල තන්තු ප්‍රමාණය ඉහළයි. ඒ වගේම ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 5.32ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒතකොට යකඩ තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, කැල්සියම් තියෙනවා, ප්‍රෝටීන් මේක මේ හැම එකක්ම තියෙනවා. ඒකේ තියෙන සීනි සහ කාබෝහයිඩ්‍රේට් විතරක් නෙමෙයි. දැන් මේ ආහාරයක් ගත්තාම මේකේ හැම දෙයක්ම තියෙනවා. ඒ හින්දා තමයි මේක ආහාරයට ගත්තයි කියලා සීනි දැන් දිවැඩිය රෝගියෙක් ගත්තා සීනි වැඩි වෙන්නේ නැහැ. දැන් මම ළඟ තියෙන දිවැඩිය රෝගීන්ට මම එලෙසේ හඳ නිර්දේශ කරලා ඒක මේගොල්ලන්ට කියනවා ග්ලූකෝමීටර් එකක්. අපි ඇඟිල් දෙන්නේ විදලා ග්ලූකෝමීටර් එකක් කරහා අපිට මේ බලන්න පුළුවන්. එතකොට එලෙසේ කැඳ බොනකොට සතියක් විතර යනකොට ඒගොල්ලන්ගේ හෝමෝන සාමාන්‍ය විදිහට වැඩ කරන්න ගන්නකොට සීනි සාමාන්‍ය මට්ටමට එනවා. එතන එතන ඉඳන් දිගින් දිගටම කන කෑම එක ලියන්න සීනි ටික බලලා ඒ පොතේම ලියන්න කියනවා. එතෙන්දී මේ තමා මම මේක අවබෝධ කරගත්තේ. ඒ වගේම මගේ රෝගීනුත් අවබෝධ කරගන්නවා මේ කොස් කනකොට මේ අපි පැය දෙකකින් ගන්නවා. මේ කියන්නේ කන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් පැය දෙකකින් අපි දෙ බලනකොට කියන කොස් පැන්ඩේල් බ්ලඩ් ෂුගර් කියලා කාලා පැය දෙකකට පස්සේ බලන එක. කොහොදාත් කොස් කෑවයි කියලා වැඩි වෙලා තිබුණ නැහැ මේ වෙනකම්. මොකද කොස්වල මේ කෙලි තියෙනවා, ආහාර ජීර්ණයට ඕනේ හිතකල සුත ජීවීන් ටික තියෙනවා, ඊළඟ කංජ ලවණ සහ විටමින් ටික තියෙනවා. ඒ හින්දා කොස් ආහාරයට ගත්තත් එක්කම කොස් ප්‍රතින කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙලා සීනි පාලනයක් ඇතුළත තමයි ආහාරයට ආහාර මාර්ගයෙන් ඇතුළට අවශෝෂණය වෙලා තියෙන්නේ. දැන් කොස් ඇට ගත්තාම කොස් ඇට පෝෂක ගුණය ගොඩක් වැඩි. එදා හෙළදිව ලිව් රොබර්ට් නොක්ස් පොතේ සඳහන් වෙනවා අපේ පැරන්නෝ කොස්සට හැඳින්නේ බිත්තර වෙසින් කියලා. එතකොට මේ කොස්සට ගත්තත් කොස්සට වලත් මේ ඇඟට අවශ්‍ය අත්‍යවශ්‍ය අමිනෝ ඇසිඩ් 8ක් තියෙනවා කියලා මේ පොතේ සඳහන් වෙනවා. මේ සාරාංශ ගත්තාම එතකොට මේරන්න කලින් මෙරුණම කොස් සහ කොස් ඇට මෙතන සංසන්දනය කරලා තියෙන්නේ. කොස් ඇට වල පෝෂණය ගොඩක් වැඩි. ශක්තිය විතරක් නෙමෙයි ප්‍රෝටීන් ගත්තාම මෙරුණ කලින් ඒ කියන්නේ බොලස් වගේ අවස්ථාවල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. එතකොට මේ දේ කාබෝහයිඩ්‍රේට් කැල්සියම් ෆොස්ෆරස් යකඩ කැරටින් කැරටින් වලින් තමයි ඇඟැතුලේදී විටමින් ඒ නිෂ්පාදනය කරන්නේ. එතකොට තයිමින්, රයිබෝෆ්ලාවින්, නියසින්, විටමින් සී ප්‍රමාණ මේක දක්වලා තියෙනවා. කොස්සට කතා කළොත් එහෙම කොස්සට විශාල ඖෂධීය ගුණයක් තියෙනවා. කොස්සට වැඩි දැන් රොබොක්නස් මහත්තයාගේ පොත 1000 ග්‍රන්ථයේම කියලා තියෙනවා එතුමා
අපි පැරන්නු කීවේ මේ කොස්සැටවල විතර වල ගුණේ තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ මේ කොස්සැට විතර කියලා තමයි හඳුනලා හැඳින්වුවේ කියලා පොත්පතේ රූපණස් මහත්තයා කොටේ තියෙනවා. මේ කොස්සවල වාචිකරණ ගුණයක් මේ මේ කොස්සැටවල තියෙන වාචිකරණ හැකියාව. කියන්නේ ලිංගික ශක්තිය ඇති කිරීමේ හැකියාව. ඒ වගේම ශාරීරික උෂ්ණත්ව බව උෂ්ණ බව ඒක අඩු කිරීමේ හැකියාවක් මේ කොස්සවල තියෙනවා. කොස් ඇටවල තියෙනවා. එතකොට කිරි දෙන මව වරුන්ට කිරි එරවීමේ බලයක්. ඒ කියන්නේ කිරි උත්පාදනය කිරීමේ හැකියාවක්. කිරි උනන ගතියක් මේ කොස්සට කනකොට තියෙනවා. එද කිරි දෙන මව වරුන්ට කිරි නෑ කියලා තියෙන අවස්ථාවේදී ඒ කියන්නේ ස්වභාවිකව මේ කොස්සට කියන එක පොලොස් තියෙන එක භාවිතයට ගන්න පුළුවන්. කොස්සට මලබද්ධයට ඉතා සුදුසුයි සුදුස්තාවය සුදුසුයි. ඒ වගේම දැන් ડોක්ටර් සුජීවකේ වගේ මේ මේකේ පරිශනාත්මක කොස් මේ කොස් ඇටවල කැල්සියම් ෆොස්ෆරස් වැනි සුත්‍ර පෝෂක මේ තියෙනවා කියලා තියෙනවා. ඒතොර එතෙන්දී අර කිව්ව වගේ මේ ඉබ්ෂන් මේ සුත්‍ර පෝෂක උන්තාවේට මේ කොස් ඇට ගොඩක් හොඳයි. ඒ වගේම එකතු කරන්න පුළුවන් දැන් කොස් ඇට පිළියෙල ගන්න ආකාරය ගොඩ එකකට කොස් ඇට වලින් අටු කොස් වගේ හදලා කියන්නේ කොස් ඇට වේලලා අටු කොස් හදා ගන්න පුළුවන්. ඒකට අටු කොස් වලින් මැලුමක් හදන්න පුළුවන්. අග්ගල හදන්න පුළුවන්. අග්ගල හදන්න පුළුවන්. එතකොට වැලි කොස් ඇට කියලා ඒ කියන්නේ ඒ කොස් ඇට ඉස්සර මේ කියන්නේ කල්තියාගත්ත ක්‍රමය. එතකොට මේ වැලි කොස් ඇට වලින් මේ වගේ වැලි කොස් ඇට මැලුම් වගේ හදන්න පුළුවන්. ඒ වගේම කොස් ඇට පුච්චලා හරිම රසවත් ඒ කොස් ඇට පුච්චලා ආහාර ගන්න පුළුවන්. එතකොට මේ කොස් ඇට දැන් අපි පැරන්න සහ අපි වර්තමානයේ ගොඩක් කාන්තාවෝ සමහර කාන්තාව කරන දෙයක් තමයි කොස් ඇටත් එක්ක ඒ කියන්නේ මොකක් හරි ව්‍යංජනයක් හදනකොට මේ කොස් ඇට එකතු කරනවා. අපි හිතමු තිබ්බටු නේද? ඒ වගේ තිබ්බටු වලට හරි වම් බටු ඒ වගේ එක එක විදිහට මේ කොස් ඇට ගොඩක් ආහාර වලට සමහරට ඇඹුලකට හදන්න හරි එහෙම නැත්නම් මේ ව්‍යංජන වලට මේ කොස් ඇට එකතු කිරීමේ ක්‍රමයක් තියෙනවා කුරුද්දක් තියෙනවා. මම හිතන්නේ ඒක හරිම වැදගත් වෙනවා. අර අපි ඉදත් කතා කළා මේ ආහාර විදත්වයක් තියෙනවා කියන එක. ඒතර මේ කොස් ඇටවල තියෙන මේ නියුට්‍රිෂන් ටික අනිත් අපි එකතු කරන එළවලු වල සහ පලා වර්ග වලත් එක්ක හදනකොට මේ වැඩි දියුණු කිරි ගැනීමේ හැකියාවක් සහ විදත්වයක් අපි ඇඟට එනවා. එතෙන්දී පෝෂණ ගොඩක් ඒ කියන්නේ පෝෂණ සංඝටක ගොඩක් ඒ කියන්නේ නියුට්‍රිෂන් වගේම සුත්‍ර පෝෂක වැඩිපුර ලබා ගැනීමේ හැකියාවක් මේ එකතු කිරීමේදී තියෙනවා. කොස් ඇට අපි සාමාන්‍ය දන දෙයක් තමයි කොස් ඇට දාලා හදනවා නම් රසයි. ඔව් දැන් කොස් වෙනකොට සමහර ගෙවල් වල කාර් බහුලත්වය වෙලා මදිකම කියලා කොස් ඇට ගොඩක් නෑ සරසන්නේ නෑ නේද? එහෙනම් නමුත් කොස් ඇට වල තියෙන ගුණේ අර කොස් වලත් එකතු කරනකොට කොස් මදුරුත් එක්ක එකතු කරන කොස් ඇට මම හිතන්නේ අපේ මේ පෝෂණ සංඝටක වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කොස් කනකොට ගොඩක් කියන දේ තමයි බඩ පුරෝදාන එක බර ආහාරයක්. හැබැයි කොස් ඇට එකතු කරා නම් මේ කොස් ජීර්ණේ පහසු වෙනවා. එතකොට ඒක තමයි වැදගත්ම දේ. අපි කොස් තම්බනකොට කොස් ඇටත් එකතු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට දැන් අද වර්තමානයේ කොස් ඇට එකතු කරන එක සමහර වෙලාවට කිලිකින් තියෙනවා. ඒක වැරදි පුරුද්දක්. අපි කොස් ඇට ටික එකතු කරපුවාම කොස් පහසුවෙන් දිරවනවා. එතකොට කොස් කෑවට පස්සේ කිසිම අපහසුතාවක් එන්නේ නැහැ. එතකොට ඒ වගේම කොස් ඇට ගැන තව විශේෂයෙන්ම අවධානය කරා මට හෙලසෙරි මාධ්‍යන්ත සේනානායක මහත්මිය. මොකද අපි දැන් තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ බර අඩු එක. ඒක කුඩා දරුවෝ විතරක් නෙවෙයි පාසල් යන දරුවන්ගෙත් එනවා උසට සරිලන බරක් නැහැ කියලා. එක්ක වයසට සරිලන බරක් නැහැ කියලා. එතෙන්දී සුදුසු ආහාර අහපුවාම මට දීපු එකක් තමයි කොස් ඇට. එතෙන්දී විශේෂයෙන්ම අවධානය කරා කොස් ඇට එකක් කළු පොල් මාළුව විදිහට දෙනවා නම් මේ බර අඩු දරුවන්ගේ බර වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කොස් ඇට තම්බලා අපි ලුණු ගොඩක් දාලා තෙල් දාන්න පුළුවන්. සාමාන්‍ය අපි අත්තාපල් තෙල් දාන අන්නේ ආකාර දෙකෙන් කොස් ඇට දෙනවා නම් මේ දරුවන්ගේ බර වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒක මම අත්දැකීම් ගත්තමගේ සායනවල පැමිණෙන දරුවා බර අඩු දරුවාගේ මේ කොස් ඇට කියන්නේ දිනපතා වුවත් විවිධ ආකාරයෙන් පිළියෙල කරලා ආහාරයට එකතු කරගන්න පුළුවන්.
කොස්සක් දැන් ලොකු සුදියව කීපයකට මට එකතු කරන්න හිතුණා දැන් මේ ගොලක් කෑ කියන එකක් තමයි මේ කොස් කෑවම දිරවන්නේ නැහැ කියලා. ඔව්. ඒකෙදි කොස්සට එකතු කරන කරන එක අනිවාර්යයි. ඉස්සර මටම අපි දන්නවා දැන් සමහර අපි අතීතේ බලනකොට කොස් සම්බනකොට ඒක අඹ මාළුවක් හදනවා. මෙහෙම නැත්නම් සම්බෝලයක් හදනවා. ඒ කියන්නේ පැරණේ දැනගත්තම ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒක නැති කරගන්න ඒ අර ආහාර විදත්තයක් කියන එක ඇති කරගන්න. එහෙනම් සමහර අය කියනවා කොස් කාලා අව මුලක් ළඟින් ගියත් මේක මේ පැස දිරවනවා කියලා. ඒ හින්දා කොස්සට කියන්නේ අර කියන්නේ අපි අර මේ වටිනාම තියෙන දේවල් අපි බැහැර නොකර අඩුම ගානේ විදත්තයක් එක්ක හරි ගන්නවා නම් මම හිතන්නේ අපේ ශරීරයේ මේ රෝග රෝගවලින් මේ බැරකීමට හැකියාවක් තියෙනවා. අපි තුන් වේලම බත් කන්න ඕනේ. ඒකත් අද තියෙන නරක පුරුද්දක් විදිහට තමයි මම දකින්නේ. මොකද තුන් වේලම බත් කන්න ඕනේ නැහැ. අපි එහෙම බත් කාපු තුන් වේලම බත් කාපු જાතියක් නෙමෙයි. කිව්වට සිංහලයා තුන් වේලම බත් කනවා කියලා ඒක නෙමෙයි අපිට රොබර්ට් නොක්ස් මහත්මයාගේ අපි පෙන්වුවා කලිනුත් අපි ධාන්‍ය ආහාර තරම් තියෙනවා. ඒකට තව සාක්ෂි තමයි පෙරදිග ධාන්‍යාගාර විදිහට අපි නම් කරපේට අපි ධාන්‍ය වර්ග විතරක් නෙමෙයි මේ කොසුත් ආහාරයට ගත්තා. ඒතකොට කොස් විවිධ අයුරින් පිළියෙල කරගෙන ආහාරයට ගත්තා. කෑමට රස විවිධ රස එකතු වුණා මේ හරහා. ඉතින් කොස්සට කොස් විතර නෙමෙයි කොස්සට. ඒ වගේම කොස් ඉදුණාම වරක හෝ වැල විදියට. දැන් කොස් අපි ඉදුණාම ගම්බෙස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා කනවා. මේක හරිම පෝෂණීය ගොඩක් වැඩි. ඒ වගේම දැන් හෙළනීර වැද කරන රෝගීන්ට කොස් මදුරු දෙකක් ගම්බෙස් ඇට ලුණු කුඩු ටිකක් දාලා කන්න කියනවා. මේ මේ වගේ තියෙන පෝෂණය ගත්තාම අර ප්‍රතිඔක්සිකාරක ගුණේ ගොඩක් වැඩි. ඒකෙන් හින්දා ඒ ආයේ තියෙන මේ දියවැදියාවහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිකා වගේ තියෙන රෝගී තත්ත මද්දේට මේ වගේ ආහාරත් උදව් වෙනවා. ඊළඟට මේ කොස්සල තියෙන රිවිව් ආටිකල් එක නේද? ඔව්. සාරාංශගත කරලා තියෙනවා මේ කොස්සල තියෙන පෝෂණය සහ සෞඛ්‍යමය වාසි. එතෙන්දි සඳහන් වෙනවා ඇන්ටි කාසිටින්ග්. ඒ කියන්නේ පිළිකා හැදීම වළක්වන්න මේ කොස්සලට පුළුවන්කමක් තියෙනවා. ඇන්ටි මයික්‍රෝබියල් ඇන්ටි ෆංගල්. ඒ කියන්නේ බැක්ටීරියා සහ දිදීරවලට විරුද්ධව ප්‍රතිශක්තිකරණේ හදන්න පුළුවන්කමක් තියෙනවා. ඇන්ටි ඉන්ෆ්ලමේටරි කියන්නේ අපි ප්‍රතිප්‍රදාහන ආසාදන ආසාදන කියලා කියන්නේ හන්දිය අමාරුවක් වෙන්න පුළුවන් උණ වෙන්න පුළුවන් ඒ තත්ත්වයක් වැළැක්වීමේ හැකියාවක් ප්‍රතිප්‍රදාහනයක් මේ කොස්සට තියෙනවා. ඒ වගේම තුවාල හොඳ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන හයිපර්ග්ලයිසීමික් ඉෆෙක්ට් එක කියන්නේ දිවිණි දියවැඩිය ඇගේ සීනි ආඩු කරලා සාමාන්‍ය මට්ටමට ගන්න පුළුවන්කම මේ කොස්සයට තියෙනවා කියලා තමයි මේ පරීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ. ඒ වගේම තවදුරටත් කතා කරනකොට අර ටිකම අපහුව ආයෙ කතා කරලා තියෙනවා කියලා තියෙනවා. ඔව්. ඒකට හේතු විදිහට දාලා තියෙනවා මේ වගේ තියෙන සංයෝග. ඒ වගේම කොලෙස්ටරෝල්. ඒකේ නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් වැඩ කරන්න පුළුවන්කම මේ අකියාබෝත් කොසරට තියෙනවා. ඒ වගේම අපේ ජාන පද්ධතිය අමාරුවට මේ ගොඩක් හොඳයි නේද? හෘද වස්තු සුදුසු ආහාරය. ඊළඟට මේ ජාන වෙනස් වීමත් එක්කනේ පිළිකා ඇතුළු ප්‍රශ්න එන්නේ. එතකොට මේ ජානවල තියෙන ජානවල සිදුවෙන තියෙන්නේ ඒ ජාන ගබඩා වෙලා තියෙන තියෙන්නේ විදියටනේ ඒ පද්ධතියට වෙන හානිය වළක්ව ගැනීම හැකියාවකුත් මේ කොසරට තියෙන එක සඳහන් වෙනවා. දැන් කොස්සල ගත්තහම අර කහපාඩට හේතුව කැරොටිනොයිඩ් කියන එකක්. මේක විටමින් A ඇඟ ඇතුළේදී හදනවා වගේම මේක ප්‍රතිප්‍රදාහ ගුණ තියෙන එකක්. ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන එකක්. ඒ කියන්නේ විස්ස අයින් කිරීමේ හැකියාවක් කැරොටිනොයිඩ්ස් වලට තියෙනවා. ඒ කියන්නේ ඉදුණු වරක වැල ආහාරයට ගන්නකොට විස අයින් කිරීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. හද රෝග අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. අංශභාග රෝග තත්ත්ව අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරොසිස් කියන්නේ අස්ථි වල බියවීම. අපි ඒ වගේ දේවල් අඩු කරලා පේශි ශක්තිමත් කරන්න, ස්නායුවල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ හෝමොසිස්ටීන් කියන එකත් ඇත්තටම හෘදයාබාධ වලට හේතුවක්. ඒතකොට මේ හෝමොසිස්ටීන් කියන එක අඩු කරන්න පුළුවන්කම මේ ආහාරයක් විදිහට ඔසර්ට පුළුවන් බව සඳහන් වෙනවා.
තර වගේ මේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගැනීම හැකියාවක් තියෙනවා කියලා කියන මේක පොටෑසියම් වැඩි හින්දානේ. ඒ වගේ විටමින් B6 වගේ විටමින් වර්ග තියෙන හින්දා අර ඉස්සෙල්ලාම කිව්ව ඒ ගුණේ නේද? ඒක තියෙනවා නේද? ඒ කියන්නේ දැන් තන්තු තියෙනකොට තන්තු වලින් එන ගුණේ කරනවා මම කියලා කතා කරනවා. ඊළඟට ඇන්ටිඔක්සිඩන්ට් ගැන කතා කරනවා. විටමින් වලත් ආයේ තියෙනවා. ඒ කියන්නේ පොස් කියන්නේ ගොඩක් ජාතියක් තියෙනවා. පොස්. ඒ තමයි ගොඩක් අපිට එන්සීඩී වලට මම කියන්නේ ගොඩක් හොඳයි. විටමින් C වර්ග තියෙනවා. දැන් ඒ විටමින් C එක්ක මෙතන කතා කරලා තියෙනවා හැමේ තද බව තියෙනවා. ඒ කියන්නේ දැන් හැම එල්ලා වැටෙනක මේක රූපලාවන්‍ය පැත්තටත් වැදගත් වෙනවා. ඒ වගේම මුඛ සෞඛ්‍යයට මේ විටමින් C වැදගත් වෙනවා. විටමින් C තියෙන හොඳ ආහාරයක් විදිහට තමයි කොස් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේ මෙතන ආයේ තියෙනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි හැකියාවක් කාර්කී වගේ ප්‍රතිපදා හැකියාවක් මේ කොස් වල තියෙනවා කියන එක මේක දක්වලා තියෙනවා කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේක තියෙනවා ෆයිටෝ න්‍යූට්‍රියන් නේද? ඒ කියන්නේ සාකවල තියෙන පෝෂක පදාර්ථ විදිහට aran tiyena ewa samanyen api kiyana oy carbohydrate protein vitamin walata adangu nounata ara bol nowana rota pidika ekoda giya wediyawa handiya amaru rutira kata gahinne prashna e athulu leda balak winne loku hakiyawak tiyena me phytochemicals wala shaka rasayana kula singana handunna eke anu meke godak ara kiyawa wage anti cancer anti hypertensive eken rutira pirina rutirime hakiyawak anti ulcer eken tuwal eken badagare hari kisiyam hotenaka tiyen tuwal so kirime hakiyawa e wage ma ara vayasata yana kota tiyena hamarali wathima e wage hakiyawa adu kirime hakiyawa me possala tiyenawa e wage metena tiyenawa cancer godak vivida cancer walata eken aahara marga paddhati e wage tamai lymphoma wenna cancer walata me poss hondai kiyana tamai research article tiyenne मलबद्धता ඩයිටරි ෆයිබර් එකත් එක්ක සුදු ජීවීන් වර්ධනය හිතකර සුදු ජීවීන් වර්ධනය වැඩි කිරීම මේ තුලින් ඇති වෙනවා. ඒ වගේම මේ කොස් ඇටවල කියලා තියෙන කූලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ න්‍යූට්‍රිෂන් ටොනික් එකක් විදිහට මේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඒ වගේම මේක හරි ඉස්සලා කිව්වා වගේ මේක තියෙන කැල්සියම් ප්‍රමාණය හින්දා මේ කියන්නේ බෝන් රිලේටඩ් ඒ කියන්නේ අස්ථි නේද කැල්සියම් සමග මැග්නීසියම් තියෙන හින්දා කැල්සියම් උරා ගැනීම වැඩි වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරන ඔස්ටියෝපොරොසිස් වගේ දේ තියෙන තත්ත්වයට මේ කොස්සට ගන්නවා නම් කොස් ගන්නවා නම් බල හොඳයි කියන එක තමයි තියෙන්නේ. ඒ වගේම අර කිව්ව වගේ අයර්න් ඒ කියන්නේ යකන ප්‍රවණතාවයක් තියෙන හින්දා ඇනීමියා ඒ කියන්නේ නීරක්තතාවයක මේ සීන් එක ගොඩක් ප්‍රයෝජන මගේ තවසන් මහන් වෙන්නේ මේ තියෙන සංයෝගික ඒකෙදී වෙන දොඩ තුවාල ඔය ඉස්සර ගෙඩි වගේ න හැම තුවාල ඊළඟට කන්වර්ෂන් කියලා කියන්නේ අපි ටිප්ස් වගේ කියන ඊළඟට බඩ වේලන එක ඩයුරටික් යන ඉතර මුත්‍රාන එක ඇස් අමාරු ඒ වගේ වගේ ප්‍රතිකාර විදිහට ගන්න පුළුවන් සංයෝග මේ ඒ වගේම සල්ප විසට ගන්න පුළුවන් සංයෝගත් මේ කොස්සල තියෙනවා කියලා මේ විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය වෙනවා. ඒ කියන්නේ විසයි කිරීමේ හැකියාව කොස්සල පවතිනවා. දැන් මේක සඳහන් කරනවා නේ. කොස්සල කොස්සල ගත්තාම මේ ශරීරයේ විවිධ අවයව සම්බන්ධ වැඩ කරන ආකාරය මේ කොස්සලට සම්බන්ධ රිසර්ච් කරලා මේ රිවිව ආටිකල් එකක් හම්බුණා. ශරීරයේ විවිධ අවයවවල මේ කොස් ඇට වැඩ කරන ආකාරය කොහොමද? ඒකේ තියෙන නිරෝගීතාවයේ තහවුරු වන ආකාරය කොහොමද කියන එක තමයි මෙතනදී මේ පින්තූරේ ඉදහලක් කරලා තියෙන්නේ. අර අපි කිව්ව ටිකම තමයි මේකෙන් නැවතත් තහවුරු කරන්නේ දහදේට එනහල් වලට දහදේට ගත්තොත් ඒකේ දියල් අඩු කිරීමේ හැකියාව. එතකොට අර නහරවල කොලෙස්ටරෝල් තැම්පත් අඩු කරනවා. ඊළඟට ආහාර මාර්ගයේ ගත්තොත් ඒකේ මහන්සේ පිළිකාවල කියන හැකියාවක් තියෙනවා. හදවත් රෝග වලට හොඳයි.
ඒ වගේ ස්නායු පද්ධති ආශ්‍රිතව ඒ වගේම මොළය ආශ්‍රිත රෝග පීඩාවලදී කොස් කියන එක කොස් ඇට විශේෂයෙන්ම හොඳයි කියලා තියෙනවා. ඒ වගේ වංගඩු වල ක්‍රියාකාරීත්ව වශයෙන් සාමාන්‍ය අයනින් බැලන්ස් එකක් තියෙනකොට ඒක සමතුලිතතාවය පස් කර ගැනීමට මේ කොස් ඇට ක්‍රියාත්මක වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට්ස් වල ක්‍රියාකාරීත්වය කොස් ඇට වල ගොඩක් වැඩි. එහෙනම් වයසට යාම සහ මේ බෝනවන රෝග වළක්වා ගැනීමේ හැකියාව නැවතත් ආයතේ පරීක්ෂණ වාර්තාව තහවුරු කරනවා. ඊළඟට යකඩ සහ කූප තියෙන හින්දා මේ රක්තු පාට සෛල හැදීමේ නිෂ්පාදනයට හොඳයි. ඒකෙන් රක්තුහීනතාව වළක්වන බව සඳහන් වෙනවා. ඒ වගේම කැල්සියම් වලින් මේ අස්ථි ශක්තිමත් කරලා ඔස්ටියෝපොරොසිස් කියන්නේ අස්ථි අපි දිය වෙලා යනවා කියන එක වළක්ව ගන්න උදව් වෙන එකේ සඳහන් වෙනවා. ඒ වගේම ආහාර තුල ඒ කියන්නේ බ්ලඩ් ක්ලොට් ඇති වෙන එක නැවැත්ීමේ හැකියාවක් මේ කොස් වල තියෙන ෆ්ලේවොනොයිඩ් හින්දා ඇති වෙනවා කියලා කියනවා. පොටෑසියම් හින්දා අර ඉස්සෙල්ලා අපි සාකච්ඡා කළා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කිරීමේ හැකියාවක් මේ කොස් වල තියෙනවා. ඒ වගේම හෝමෝන ප්‍රොඩක්ෂන් එකේ ඇබ්සෝප්ෂන් සඳහා විශේෂයෙන්ම තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ මේ කොපර් තියෙන හින්දා තයිරොයිඩ් එක මෙටබොලිසම් එක වැඩි කිරීම ඒ සම්බන්ධයෙන් thyroxine hormone निष्पादने में thyroxine hormone संधानी पेश शक्ति संधान මේකෙත් සඳහන් වෙන්නේ මේ කොස් ඇට හින්දා කොලෙස්ටරෝල් වල වෙන වෙනස්කම් ඒ මීයන් ඇසුරින් කරපු පරීක්ෂණයක් ඒකෙදී මේ විවිධ මාත්‍රාවලින් දීලා බලලා තියෙනවා අර කරුණුම තමයි මෙතෙන්දී සනාථ වෙන්නේ මේ නරක කොලෙස්ටරෝල් අඩු කරලා මේ හොඳ කොලෙස්ටරෝල් වැඩි කරලා හෘද ආබාධ අඩු කරන්න උදව් වෙන ඉති ප්‍රශ්න කීපයක් තියෙනවා අපි ඒ ගැන සාකච්ඡා කරලා ඉමු. කැඳහාල් අත්තික හෙලසුවේ කැඳහාල් අත්තික පාවිච්චි කරනවා. තවත් පානය කළ හැකි ගුණදායක පාන වර්ග මොනවාද? දැන් අත්තික පානය ගත්තාම ඒකේ වර්ග 12ක එකතුවක් තියෙන්නේ. ඒකේ විස්තර පත්‍රිකාව කියවුවනම් ඔබ දකින්න ඇති. ඒක හින්දා තමයි අපි කියන්නේ ඒක දවසට තුන් පාරක් දිනපතා ගන්න කියලා මිශ්‍රණයක්. එතෙන්දී දැන් ඊට අමතරව කෙනෙකුට තව පානයක් ගන්න පුළුවන්. හැබැයි ඒක ගත්තොත් එක දෙයයි. දැන් අත්තික පානය ගන්නකොට අපිට හැම විටම වර්ග 12ක් එකතු වෙනවා. ඉතින් තව දේශීය පාන වර්ග ගන්න පුළුවන්. දැන් තැඹිලි බොන්න පුළුවන්. පළතුරු බීම කාබයිට් ගහපු නැති නැවුම් පළතුරු එකතු කර ගන්න පුළුවන්. ඊළඟට සව් බාලි වගේ දේවල් බීම විදිහට බොන්න පුළුවන්. වතුර බොන්න පුළුවන්. කොහොමත් අපි ශ්‍රී ඉන්නේ प्रमाणे आवश्यकता वैदी एवगेम एलसे कैंदेक सह एलसे अतिक पानी अंगे तीन विश इवत करो एहिंदा एक मूत्र आरहा विश इवत कर बोनोन प्रमाणे गुड़ वैदि करोने ए संधा अभी तो तमिली पलतुर भीम सौभाग्य वतुर मेसियाल में पुलवा एवगेम तवाहन හෙලසේ කැඳ අත්තික බොනවා ශරීර ශක්තිය වැය වුණ කෙනෙකුට ලබා ගත හැකි වෙනත් කැඳ වර්ග ආහාර මොනවාද කියලා. දැන් ආහාර විදිහට අපිට බත් තියෙනවා හෙලසේ ආහාර. ඒතකොට බත් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ සහල් වලින් හදන පාරම්පරික සහල් පිටි කරලා හදන ආහාර එකතු කරගන්න පුළුවන්. ඉන්දියා පරෝටි, තෝසේ, පිට්ටු ඒ වගේව උතු පාවිච්චි කරලා උතු වලින් හදන ආහාර එකතු කරගන්න පුළුවන්. තනහල් වගේ දේවල් තනහල් මිනේරි වගේ අපි මේ සැරේ කතා කරා. එතකොට ශක්තියෝ දැන් අපි මේ සැරේ කොස් ගැන කතා කරා. කොස් කොස් ඇට
ඒ ඔක්කොම ශක්තිය ලබා දෙන ආහාර ප්‍රබ. ඒ වගේම අපි පොල් ගැනත් කතා කරා. පොල් වලින් කෙරෙන්නේ ශක්තිය ලබා ගැනීමක්. එතකොට පොල් අපිට එකතු කර ගන්න අපි පොල් සම්බෝල විදියට ආහාරයට එකතු කරනවා. ඒ වගේම පොල් දෙල් පාවිච්චි කරලා ආහාර තෙම්පරාදු කර ගන්න පුළුවන්. පොල් කිරි එකතු කරලා ආහාර පිටේට කර ගන්න. ඒකෙන් ලැබෙන්නේ ශක්තිය ලබා ගන්න පුළුවන්. දේවැඩියා රෝගීන්ට කොස් ඇට හොඳද කියලා අහනවා. අපි දැන් ඒක කතා කරන්නේ දේවැඩියා රෝගීන්ට විතරක් නෙමෙයි හදවත් රෝගීන්ට, එතකොට කොලෙස්ටරෝල් වැඩි තැන්පත් වීම රෝගීන්ට කොස් ඇට බිහිවීම හොඳයි. මෙතන ඉස්සෙල්ලා අපි දැක්කුවා මේ කොස් ඇට විවිධ අවයවවල රෝගතාවය සුව කරන ආකාරය. කොස් ඇට කියන්නේ පොඩක් ඇඟේ විස අයින් කිරීමේ හැකියාවක් වගේම ඇඟට අවශ්‍ය නිව්ට්‍රිෂන් ටික දෙනවා. එහෙනම් බෝ නොවන වසංගත රෝග සියල්ලමට පහේ විශේෂ පිළිකා ඇතුළු මේ කොස් ඇට කියන එක ගොඩක් ගුණදායකයි. පරීක්ෂණ වාතාවරණය පෙන්නලා තියෙනවා. අපි ඉතිහාසයේ මේ කොස් ඇට විවිධ ආකාර විදිහට මේ ගත්තා. මේ කොස් ඇට වල මේ කොස් ඇට වලින් අපි අග්ගල හදලා එහෙම කාලා තියෙනවා. ඉතින් කොස් ඇට වලින් විවිධ අද අපි ළඟ මේ පොතපතේ තියෙනවා කොස් පාවිච්චි කරන දැන්ට අපිට හොයාගෙන තියෙනවා මේ විවිධ වට්ටෝරු සාමාන්‍ය 50ක් විතර අපිට හම්බුණා එක එක විදිහට. ඒ කියන්නේ කොස් මදුල, කොස් සෙබිඩ්, කොස් කන්දර තියෙන කොහොල්ල හිට එකතු කරලා ආහාරයට ගන්න. සෙබිඩ් ආහාරයට ගත්ත වෑංජනයක් විදියට. එතකොට අර ඊළඟ කොස් ඉරු. කොස් ඉරු එක බැද්දහම ඇත්තටම රසයි. දැන් අපි කියනවානේ කෙටි වේල් විදියට ගන්න පුළුවන් ආහාර. කොස් සෙබිඩ් බැදලා වටිනාකමක් කොස් මදුරු කපඩම් මේ මම පොතපතේ තියෙන එක මම කියන්නේ. ඒ වගේම කොස් අච්චාර, කොස් ඇට කට්ලට්, ඒ වගේම කැවිලි වශයෙන් පුළුවන් මේ කොස් එකතු කරන්ද කොස් සීරි අරගෙන පැණි දාලා බදලා තියෙනවා. ඒ වගේම අටු කොස් අග්ගල හදනවා. අටු කොස් ඇට ඒවා වේලලා පොල් සහ අකුරු දාලා ගම්බිරිස් දාලා අග්ගල හදනවා. අමු කොස් සටක් ගල හදලා තියෙනවා. ඒ වගේම මේ පළතුරක් වශයෙන් වැල සහ වර්ග කණික ආහාරය. ඒ ගැන මම හිතන්නේ ගොඩක් අය ඒ අත්දැකීම අරගෙන ඇති. මේක තියෙනවා සමහර දැන් කොස් සාමාන්‍ය වාරයට තමයි වාරයකට සාමාන්‍ය කොස් එන්නේ. ඒ කොස් වාරයේදී කොස් වර්ග එකතු කරගෙන ඒ කියන්නේ අවාරයට ගන්න, ඒ කියන්නේ කල් තබා ගන්නා ක්‍රම හිතන් මේ කොස් ගැන දක්වලා තියෙනවා. එතන පොත් මේ කියන්නේ කොස් කියන එක කොස් වල තියෙන මේ ඖෂධීය ගුණය සහ මේ ආහාර පෝෂණ ගුණයත් එක්ක, ඒ කියන්නේ මේක ආහාරයක් වශයෙන් ඖෂධයක් වගේම විවිධ ආකාර විදිහට මේක වාරය වගේම අවාරයත් මේක පාවිච්චි කරපු විදිහ මේ කතපොතේ සහ අපේ අතීතේ පැරණන්නේ කතා කළාම මේ ඇත්ත කියන දෙයක් තමයි මේ කොස් වල තියෙන අර කියවාගේ නොපිසුජෝගේ වගේ බක් විතරක් නෙමෙයි අපි කොස් අල වර්ග කෑව. ඒ කියන්නේ කොස් කාලෙට කොස් කෑවා. අල බහින කාලයට අල කෑ. එතකොට වී වලින් අස්සයන් යනකොට අපි ඒ ඒව ගත්තා. එහෙනම් මේ අර කිය වගේ විදත්වය කියන එක වැදගත්. මේ කොස් වල මම මේ සඳහන් කළේ මේ කොස් උනා එක එක විදියට. ඒ කියන්නේ කොස් මදුළු ගන්න පුළුවන් එක 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 විදියට ගන්න පුළුවන්. කොස් ඇට අරගෙන එක එක විදියට හදා ගන්න පුළුවන්. විදත්වය තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා. මේ ආහාර රුචිය ඇති කර ගැනීම වගේම ආහාරයෙන් අපේ තියෙන මේ සුදු ජීවී ටික ඒ වගේම අපේ ඇඟේ තියෙන මේ විස අයින් කිරීමට මේ කොස් කියන එක බෙහෙවින්ම උපකාරී වෙනවා. ඊළඟට අහලා තියෙන ඒ වගේම කෙටි ආහාර වේලවලට ස්නැක් වලට ගන්න සුදුසු ආහාර. දැන් අපි කිව්ව දේවල් හැම එකක්ම එකතු කරගන්න පුළුවන්. දැන් කෙටි ආහාර වේල කියන්නේ ප්‍රමාණයේ අඩුවීමක් තමයි එතන තියෙන්නේ. ඒකත් පෝෂක ගුණෙන් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. නැත්තම් අද පාවිච්චි කරන විදිහට මේ රෝල්ස් එකක්, පේස්ට්‍රි එකක්, තෙල් අධික මේ ආහාරයක් නෙමෙයි ඉන්න ඕනේ. අපිට අල වර්ගයක් සම්බල කරන්න පුළුවන් පොල් ටිකක් එක්ක. ඒතකොට දැන් කොස් ඇට වලින් පිළියෙල කරගත්ත ආහාරයක් ගන්න පුළුවන්. ඊළඟට නැවුම් පළතුරු වසවිස නැති මේවා ස්නැක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ධාන්‍ය ආශ්‍රිත හැලප් එකක් නේද? ඒ වගේම කැඳේ එකක් මේ ඕන එකක් ස්නැක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
කොස්ම මං හිතන්නේ විවාහ කරන ස්නැක් විදියට ගන්න පුළුවන් කොස්සේ ටිකක් අරන් බැදලා නේද කොස්සට වලින් අග්ගලා හදලා කොස්සීරු තම් මේ බැදලා ඊළඟට අහලා තියෙනවා එලසියේ හාල් කැඳ භාවිතා කරනවා ස්පෝට් කරන කෙනෙකුට ශක්තිය ලබා ගත හැකි ආහාර වර්ග මොනවාද කියලා දැන් ක්‍රීඩා කරනකොට අපි කලිනුත් කතා කරා නිර්මාංශ ආහාරයේ තියෙන වැදගත්කම කලින් සූම් කොන්ෆරන්ස් බලන්න පුළුවන් ඒකෙන් වෙජිටේරියන් වෙගන් ආහාරයක් තමයි වැදගත් වෙන්නේ එතකොට ක්‍රීඩා කරනකොට ප්‍රෝටීන් සහ අසුජ පෝෂක මේ ටික ගන්න බටහිර පෝෂණ වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා දැන් ප්‍රෝටීන් ඕනේ ඒකෙන් තියෙන විකල්පයක් විදිහට අපිට මේ පාරම්පරික සහල් වලට යන්න පුළුවන් මොකද පාරම්පරික සහල් වල ප්‍රෝටීන් වැඩි එතකොට හෙලසේ කැන්දේ එක භාවිත කරනකොට මේ ක්‍රීඩා කරනකොට එන විඩාව නැතර වෙනවා මොකද විඩාව වෙන්නේ මස් පිටි වල ලැටික් ඇසිඩ් හැදෙනවා ඒ වගේම ප්‍රදාහතස් එකට යනවා එතකොට හෙලසේ කැන්දේකින් ඒක ඉක්මනින් සුව කරගන්න පුළුවන් දැන් අපි ක්‍රීඩා කරලා හවසට පාසල් ගිය දරුවෙක් හවසට ක්‍රීඩා කරනුවෙන් ඒ ගිහිල්ලා ආවෙත් කොහොම බහුවදා උදේ නැගිටින්න බැහැ මේගොල්ලන්ගේ ඇඟට හරි අමාරුයි දැන් මගේ දරුවාගේ මම මේක අත්දැක්කා හැබැයි හෙලස්වේ කැඳ කෝප්පයක් දෙකක් පැයට බීලා නිදාගත්තා නම් බහුවදා උදේ නැගිටින්න පුළුවන් සාමාන්‍ය විදිහටම ඇඟට කිසි අමාරුවක් නැහැ ඒකට ඔබ ක්‍රීඩා කරනවා නම් හෙලස්වේ කැඳ කෝප්පයක් දෙකක් බොන්න ඒකෙන් ඔබේ අර ක්‍රීඩාවේදී ඇති වෙන විදාවනතර කරගන්න පුළුවන් අවශ්‍ය පෝෂණය ගන්න පාරම්පරික හාල් එකතු කරන්න පුළුවන් ඒ වගේම මුං ඇට පරිප්පු කවපේ කඩල ඇට විදිහට තඹලා කොල් එක කන්න පුළුවන් ඒ වගේම බත් එක්ක වෑංජනයක් විදිහට පරිප්පු මුං ඇට කවපේ එකතු කරගන්න පුළුවන් එතෙන්දී අපි සඳහන් කරා පොල් පලාතහක් මුල පිටින් තඹලා එකතු කරගන්නවා නම් හොඳයි කියලා ඒකට එළවලු දෙකක් පලා జాතියක් එකතු කරගන්න කෑම එකේ විවිධත්වය වැඩි කරන්න. මොකද තනහල් මිනේරි. තනහල් වලත් මේ ප්‍රෝටීන් ප්‍රමාණය ගොඩක් වැඩි එකක්. මිනේරි යකඩ වැඩි. ඒතකොට තනහල් මිනේරි කුරක්කා. අපි ගිය ඒ වැඩසටහන් ටික අහනවා නම් හොඳයි. මේ හැම දෙයක්ම මේ ක්‍රීඩකෙක්ගේ ආහාරයට ඕනේ. ඒ ටික එකතු කරගන්න ඕනේ. ඒ වගේම කොස්සට. ගොඩක් ක්‍රීඩකයන්ට සුසුසු ආහාරයක් කොස්සට වලින් පිළියෙල කරගන්න ආහාර. මේ හැම දෙයක්ම ඇගේ पेशी टीक वर्धने क्रीडावट अवश्य शक्ति लबागाडावेदी हेतेन विश्व संयोगी वर्करा मे हर उदाहेनो इवागे महसे आर्थिक पाने उदाहेनो विचलने वेनो इवागे ट्रावल गल हेदेन कमकुडकनो इवलासे आर्थिक पाने बीमा क्रीडेट गुलवाट पलतर भीम गुलवां तमिली पोल මේවා පානයන් විදිහට එකතු කර ගන්න පුළුවන්. මේ දැනුම විශාල ප්‍රශ්නයක් තියෙනවා. නින්දයන් නැති එක ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇත්තටම හෙලස්ලේට ඇවිල්ලා හෙල නිලවදම කරන්න යොමු වෙනවා නම් හොඳයි. එතකොට අපිට රෝගී තත්ත්වය බලලා ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒකම අපි මානසික සුවය සඳහා පිළිත් කියන හිටි භාවනා කරන්න ඇති පිටපතක් උපදෙස් දෙනවා එලසුවේ නම්බර් එක දැන් අපි දාන්න එතෙන්ට කතා කරලා දිනයක් වෙලාවක් ගන්න එතකොට මේ ඔබට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන් ඒ වගේම ආන එලසුවේ කැද ශීතකරණය තබා පසු දින පායනය කිරීමෙන් ගුණය අඩු වෙනවද කියලා අපි දැනට දැන් එලසුවේ කැඳ එදා ඉඳන්ම අපි දීප උපදේශ තමයි ශීතකරණය තියන්න පුළුවන් කියන එක. ඒ ශීතකරණය ඇත්තටම හොඳ නම් ක්‍රියාකාරී ශීතකරණය ක්‍රියාකාරීත්වය හොඳ නම් පැය 48ක් වුණත් තියාගන්න පුළුවන්. සාමාන්‍ය ශීතකරණයකත් පැය 24ක් තියන්න පුළුවන්. ඒතොර කැන්දේක හදලා අද බීලා ඉතුරු ටික අපිට පුළුවන් ශීතකරණයට දාන්න. දාලා ආපහු ගත්තට පස්සේ හැබැයි අපි රත් කරන්නේ බොන්න ගන්නට විතරයි. පැහෙනකම් අතනකම් රත් කරන්නේ නැහැ දෙවනි දවසේ එහෙම කළොත් පෝෂණය නැති වෙනවා අපි බොන ගානට රත් කරලා අපිට බොන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ ඔබ රෝගියෙක් නෙවෙයි නම් එහෙම කරන්න පුළුවන් හැබැයි රෝගියෙකුට අපි එදිනෙදා හදපු කැඳ දෙන්න කියන්නේ එදා හදපු කැඳ එදා පාවිච්චි කරන්න කියනවා රෝගියෙක් නම් රෝගියෙක් නෙවෙයි නම් සාමාන්‍ය කෙනෙක් නම් ඔබට චේතකරණය තියලා කැඳ පානය කරන්න පුළුවන්
ඒ රෝගී ඒතක ඒ රෝගී කියලා මම අදහස් කරන්නේ අසාධ්‍ය තත්ත්වයක රෝහලක ඉන්න රෝගියෙක් නම් එහෙම නැත්නම් උණ හරි මොන හරි තද බලසනීපයක් තියෙනවා නම් ඒකින් අදහස් කරේ නැතුව මේ බොනවන රෝග නෙමෙයි දියවැඩිය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ තියෙන කෙනෙකුට සිතගන්නේ කියලා පාවිච්චි කරන්න පුළුවන් අර ප්‍රතිඵලම ඒ රෝගීන් අප දැක කියන්නේ රුධිරේ සීනි පාලනය වෙනවා කොලෙස්ටරෝල් සාමාන්‍ය රුධිරේ පීඩනය සාමාන්‍ය මේ කතා ගන්න අපි හිතුවේ දෙල් ගැන මම හිතන දෙල් කිව්වම රට දෙල් කියන එක නෙමෙයි දැන් ලංකාවේ තිබුණු දැන්ට වද වීගෙන මේ තර්ජනයකට කියන ගොඩක් දුර මේ ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය වගාව වෙනත් හදුවේ මේක ගල් දෙල් කියන එක ඇත්තට මේක ඖෂධීය ගුණයක් තියෙනවා අපි ගොඩක් රට දෙල් කියන එක තමයි ගොඩක් භාවිත කරන්නේ මේ වල් දෙල් කියන එක ගත්තොත් මේක හිංගල දෙල් බැඳි දෙල් කියලා කියනවා මේක සාමාන්‍ය දෙල් ගෙඩිය වට වඩා මේක සාමාන්‍ය දිගටි මේ තින්තුරෙන් දක්වලා තියෙනවා වල් දෙල් ගැන එතකොට මේ වල් දෙල් පළතුරක් වශයෙන් මේක ඉදුණෙන් පස්සේ අර වරක වගේ මේ මදුළු ගලවගෙන කන්න පුළුවන් ඒ වගේම මේ පැසුණු ගෙඩි කොස් වගේ පොල් දාලා තල්ලා ගන්න පුළුවන් සාමාන්‍ය අපි කොස් හදනවා වගේම මැල්ලුම් විදිහට ඒ වගේම තම්බලා වගේ මේ මේ තරලා වගේ මේ දේ ගන්න පුළුවන් සාමාන්‍ය මේ පළතුරක් වශයෙන් ගන්නකොට මේකේ ඇට තියෙනවා මේ ඇට සාමාන්‍ය හරිම රසයි මේක පුළුස්සලා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේක කබල දාලා හරි ලිපේ දාලා හරි පුළුස්සලා ගන්න පුළුවන් මේක කජු වගේ කියලා තමයි කියන්නේ හැබැයි මේක ටිකක් මත් ගතියක් තියෙනවා ඒ හින්දා මත් ගතියක් තියෙන හින්දා ටිකක් අඩුවෙන් කන්න කෙනෙක් තමයි සාමාන්‍යයෙන් අපිට ඉස්සර පෙරන්න කියන්නේ මේ ඇටවල තියෙන තෙල් ගතිය හින්දා තමයි මේ මත් ගතිය ඇති වෙන්නේ එතකොට මේ සාමාන්‍ය මේ ඇටවල මේ තෙල් අධිකභාවය නිසා සාමාන්‍යයෙන් මේක දේශීය දෙක මේ තෙල් වර්ග හදන්න සහ මේක ඒ වගේ මේ ඖෂධයක් වශයෙන් දේශීය දෙක මේ වල් දෙල් කියන එක භාවිත කරනවා ඇත්තටම අද වල් දෙල් ගස් දකින්න නැහැ දකින්න නැහැ ගම්වල ගම්වලත් නෑ රට දෙල් කියන එක දකින්න තියෙනවා දැන් රට දෙල් ගත්තත් අවුරුදු 3000 විතර ඉතිහාසයක් තියෙන ආහාර අපි දිහට භාවිත කරලා තියෙනවා අපි ඒක පොල් භාවිත කරනවා ඒකේ සරයි කරා ඒක දැන් මේක සාමාන්‍ය කියන මේක අපිට මේ අපේ රට ආක්‍රමණය කරයන් පස්සේ අපේ තියෙන මේ කාය බලය අඩු කරන්න තමයි මේ රට දෙල් කියන එක අඳුනලා දුන්නා කියලා කියන්නේ සාමාන්‍ය ගොඩක් අය දන්නවා මේ රට දෙල් කියන්නේ උෂ්ණ ගතියක් තියෙනවා කියලා හැබැයි අපේ අයගේ තියෙන ප්‍රඥාවත් එක්ක ඒක පොල් දාලා කනකොට ඒ උෂ්ණ ගතිය අඩු වෙලා තියෙනවා අඩු වෙනවා නේද තම්බලා අපි පොල් එක්ක කනවා ඉතින් කිරි දාලා ව්‍යංජන වගේ හදනකොට ඒ උෂ්ණ ගතිය වෙනත් සමහර වෙලාවට මේකට මුරුංග පොල වගේ කතුරු මුරුංග වගේ දේවල් එකතු කරනවා එතකොට අර නිමිති එකතු කරනකොට උෂ්ණ ගතිය අඩු වෙලා යනවා ඉතින් අපි රට දෙල් ගැන කතා කරන්නේ බැලි දෙල් ගැන කතා කරොත් මේක කිව්ව වගේ ඖෂධීය ගුණයක් තියෙනවා මේ ගැන අපි පතපතේ තියෙන එක අපි බලුවොත් මේක සාමාන්‍ය පෝෂක වදී කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදේ කැල්සියම් ෆොස්ෆරස් සැකකට කැරොටින් වැනි ඒ කියන්නේ විටමින් වර්ග මේ පවතිනවා මේක සාමාන්‍යයෙන් මේකේ පොත්පතේ තියෙන මේ ගොඩක් ඇදුම රෝගීන්ට ඒ වගේම ගොඩක් හොඳයි. ඒ කියන්නේ සෙම් රෝගීන්ට මේ ගොඩක් හොඳයි. පණු රෝගවලට ගොඩක් ඉස්සර පණු රෝග සඳහා මේක ආහාරයක් වශයෙන් ගන්නවා කියලා කියනවා. අර මම ඉස්සර කිව්වා වගේ මේකේ බීජ අරගෙන ඒක බීජ බැදගෙන ඒ කියන්නේ ඒක කබලේ හරි රුපේ හරි බැදගත්තෙන් පස්සේ ඒක ගොඩක් හොඳයි කියලා තියෙනවා. වාජීකරණ ගුණයක් ලබා දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ නිගික ශක්තිය හොඳින් වර්ධනය කිරීමට මේ දේවල් මේ වල් දෙල් කියන එක ඇට ගොඩක් හොඳයි. අර කිව්වා වගේ මේකේ තියෙන බීජවල තියෙන ඇට අරන් තෙල් හදනවා. ඒ ගන්න තෙල් සාමාන්‍ය වාත රෝග සාමාන්‍ය වේදනා වගේ තියෙන වාතය අපි සාමාන්‍යයෙන් ආරද කියන වාතය ඉස්මතු වෙලා හැම වාතේ කෝප වෙලා කියලා කියනවා. විවිධාකාරී තැන්වල තියෙන වේදනා වලට ආලේපය බාහිර ආලේපයක් වශයෙන් මේකෙන් ගන්න තෙල් භාවිත කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම චර්ම රෝගවලට ඒ කියන්නේ හමේ රෝගවලට හමේ කියන්නේ විසරගෙඩි විසප්පු කියන විසරගෙඩි වගේ දේවල් සුව කිරීමේ හැකියාව මේ වල් දෙල් වලට තියෙනවා සහාය ගන්න. ඒ වගේ මේකේ
කිරි මේ වල් දේල් වල ශාකයේ තියෙන කිරි ගුල්ම කියලා අපි සාමාන්‍ය රෝගයක් තියෙනවා ඒ කියන්නේ බඩ ඉදිමින බඩ ආහාර මාර්ග පද්ධතියේ තියෙන රෝගයක් රෝගී තත්ත්වයක් හින්දා මේ අවස්ථාව ඇති වෙන්නේ එවැනි රෝගී අවස්ථාවට සහ කණු රෝග සුවපත් කර ගැනීමට මේ කිරි භාවිත කරනවා කියලා කියනවා අතර මේ වල් දේල් කියන එක අපේ රටේ තිබුණ අපේ රටේ තියෙන අපිට ආවේනික දේල් විශේෂය මේක පළතුරක් වශයෙන් මුරුදිකවයි ගන්න පුළුවන් මේක ව්‍යාප්ත වෙනවා නම් මේක මම හිතන්නේ ගොඩාක් අපේ මේ ආහාර අවශ්‍යතාවයට බේබීන් උපකාර උපකාරි වෙනවා මේ දේවල් ගන්න පුළුවන් නම් අපි දැන් කතා කරමුද අල අපි පාරම්පරික කල ගැන කතා කළොත් මම හිතන්නේ මේ ගොඩාක් අලවර ගොඩක් අපේ රටේ තියෙනවා මේක ලොකු විවිධත්වයක් තියෙනවා ඒ වගේම මේක පෝෂණ වගේම ඖෂධීය ගුණයක් විදත්වයක් තියෙනවා අපි දැනට මේක අපිට ලැබිච්ච තොරතුරුත් එක්ක මේ ගැන කතා කරමු දැන් පාරම්පරික අල ගත්තොත් එහෙම දැන් අපි අල කියලා ගත්තොත් අපි තමයි අර්ථාපල් විතරයි ඒ කියන්නේ ඕනෑම ගෙදරක තියෙන එකම දේ තමයි අර්ථාපල් අර්ථාපල් කෑම පටන් ගත්තා නම් කොහොම හරි කවනවා අර්ථාපල් ඒතර මේ අර්ථාපල් ගැන කතා කරොත් මේක අපේ රටේ හැදෙන එකක් නෙමෙයි මේක අපි බීජර් පිටටින් ගෙනහලා අපි දැන් හදාගෙන තියෙනවා නමුත් අපේ රටේම අධික ලෙස කෘෂි රසායන පාවිච්චි කරන්න ඕනේ ඔව් ඒ අර්ථාපල් එකක් හදන්න නම් අනිවාර්යෙන් අපි එපාත්‍ය දාලා අවශ්‍ය විදිහට ඒ විදිහට මේ වගා කටයුතු කරන්න ඕනේ ශ්‍රමයක් සහ ඒ වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න වෙනවා නේ හැබැයි අපි පාරම්පරික කල ගැන කතා කරලා තියෙන මේ ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේත් නැහැ ඉස්සර දෙමාපියෝ කියන්නේ මේ අල කෑල්ලක් විසිකලත් මේක පැලදෙනවා අල බහිනවා කියලා අල බහිනවා අල බහින රටක් කියලා කියන්නේ එතකොට මේ වගේ දේවල් මම හිතන්නේ අපිට දැන් අපි වුණත් ගිහිල්ලා මේ අල ගැන කතා කරනකොට අර්ථාපල වල තියෙන තියෙන අනුපාඩු ගැන කතා කරනකොට ගොඩක් අය කියන දැන් අපි මේ අල අහලා තිබ්බට දැන් මේ අල නැහැ ඉතින් මේ අල කියන දේ අපිට ව්‍යාප්ත කරන්න පුළුවන් නම් වැඩි වියදමක් යන්නේත් නැහැ ඒ වගේම කිසිම කෘෂි රසායනික දේවල් යන්නේත් නැහැ මේ මේ අල ඕනෑම අලක් මේ අල වර්ග දැන් දැනට සාමාන්‍යයෙන් 100ක් විතර 100ට වඩා තියෙනවා කියලා තියෙනවා දැනට අපේ පොත පොතේ තියෙන විදිහට අපිට 100ක් විතර නම් තියෙනවා හැබැයි මේ අර තවත් අපිත් හොයනවා ඒ කියන්නේ මේකේ තියෙන ඖෂධීය සහ පෝෂණීය ගුණේ කතා කරනකොට මම හිතන්නේ ලොකු විදත්තයක් මේ අලවර තියෙනවා ඉතින් අර්ථාපල්ම ගන්න නැතුව පුළුවන් නම් මේක වැඩි ඉඩක් යන්නේ අර වහින්න ඉඩක් විතර යෝනේ ඒතර එහෙම හදාගන්න පුළුවන් නම් මොනවත් අපි පොර සහ මොනවත් යෙදුම් පසුව දාන්න ඕනේ ඒ වගේම නිස්සරු පස්සේ හැදෙනවා ඒ වගේම නියග වගේ තත්ත්ව විශේෂයෙන් මානවක හැම විශේෂයෙන් කතා කරලා තියෙනවා නියග වගේ දේවල් වලට වරොත්තු දෙනවා කියලා. එතෙන් දැන් අපි හැමතිස්සෙම වීගන යැපෙනවා. ඔන්න නියගයක් ආවොත් කියනවා වීවගා විනාශුනා කියලා. ඊළඟට ගම් වතුරක් ආපුවම ඒත් කියනවා වීවගා විනාශුනා කියලා. අපි හැමතිස්සෙම දැන් පුරුදු වෙලා තියෙන මේ වී සහ බත් මත යැපෙන. ඇයි අපිට බැරි මේ විවිධත්වය වැඩි කරගෙන අපේ ආහාර සුරක්ෂිතතාව ඇති කරගන්න. දැන් අපි මේ බයේ ඉන්නේ වැඩිගින්න ඉන්න වෙයි කියලා හැමතිස්සෙම වෙන්නේ මේ බත් මත යැපෙන. බත් මත. හැබැයි අපිට වේලක ප්‍රධාන ආහාර විදියට අල එකතු කරගන්න පුළුවන්. ඔව්. ඉතින් මේ අල ටික හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම හිතන්නේ මේකට වැඩි ඉඩක් යන්නේ නැත්නම් ඉතින් මේ පස්සේ වුණත් හදෙන්න පුළුවන්. අපි මේ අල ගැන කතා කරමු ටිකක්. අල මේ තියෙන්නේ අපි පද පොතේ හොයාගත්ත අල ටිකක් මෙතන අද වර්ග 90 80ක් විතර තියෙනවා මේ අල මං හිතන්නේ සමහරේ අපි දැකලත් නැහැ අපි මේක නමයෙන් විතරයි අහලා තියෙන එකින් ඉතින් තේරෙනවා අපේ රටේ කොච්චර අල වර්ග මේ හැදුනද මේ අල කොච්චර මේ ගුණ විවිධත්වයක් ඇද්ද ගුණ විවිධත්වයක් ඇද්ද රසයවල විවිධත්වයක් ඇද්ද දැන් අපි සමහර පොතපත කියනකොට අපි දැකලා තියෙනවා සමහර අල වලින් එක එක නිෂ්පාදනය කියන්නේ එක එක සංස්කරණ ආහාර සංස්කරණ ක්‍රම ගන්න පුළුවන් සමහර කැවිලි වර්ග හදාන්න පුළුවන් එහෙම නැත්නම් ආහාරයක් වශයෙන් ඒ කියන්නේ අතුරු පසක් නොවන විදිහට ව්‍යංජනයක් විදිහට හදන්න පුළුවන්. එක්කොත් මේ තම්බන්න පුළුවන්. ඒ වගේ විදත්වයක් මේ අලවල තියෙනවා. මේ අලගෙන අපි මදක් විමසලා බලමු. දැන් මම හිතන්නේ මේ ડોક્ટર සුජ්ජෝ මේ ගැන සඳහන් කරાવી මේ අර්ථාප අපි හැමෝම දන්න දේ. ඔව්. දැන් හැමෝම හැමතිස්සෙම කන්න පුරුදු වෙලා තියෙන අර්ථාප. ඇත්තටම මේ අර්ථාප අපේ රටේ අල වර්ගයක් නෙමෙයි. ඒක අපිට පිට රටින් ආපු එකක්. මේක සුදුසු ආහාරයක් අපි ඒ ගැන හිතුවද එතන දැන් අත්තාපල් වල කොහොමත් මේ හැදිලා තියෙනවා ඒ වගේ විස ඒක හින්දා තමයි අපි කියන්නේ කොළපාට අල ආහාරයට සුදුසු නැහැ කියලා ඇත්තටම මේ මේකේ විවිධ විස සංයෝග අඩංගු වෙනවා කොහොමත් ස්වභාවිකව ඒ හින්දා මේ අත්තාපල් ගත්තාම සත්තුන්ගේ හානියක් වෙන්නේ නැහැ. ඒකේ විස තියෙන හින්දා සත්තු කන්නේ නැහැ. දැන් අපි දැක්කොත් සත්තු වස විස කන්නේ නැහැ. මිනිස්සු වගේ නෙමෙයි. ඉතින් ඒ හින්දා මේක කල් තියාගන්න පහසුයි.
එවැගේම ප්‍රවාහණය පහසුයි ඒ හින්දා තමයි ලෝකෙම මේ අත්තාපල් ජනප්‍රිය වෙලා යන්නේ හැබැයි අපේ පාරම්පරික අලවලට වැඩිය මේ වගේ විසගතිය වැඩි ඒ වගේම මේකේ වියදමත් වැඩි වගා කරනකොට ඒ වගේම රටේ හැමතැනම මේක හැදෙන්නේ නැහැ යන වියදම ගොඩක් වැඩි නුවර සීත ප්‍රදේශවල විශේෂයෙන් මේක හදන්නේ ඒතර මේකේ විශේෂයෙන්ම සඳහන් වෙනවා ආහාර මාර්ගයේ තුවාල ඇති වෙනවා ඒ කියන්නේ අවශෝෂණය වෙන්නේ නැතිව ඒ හරහා අවශෝෂණය වෙනවා ඒ වගේම අපි කියන මේ දැන් ආසාදන තත්ත්ව අපම ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියන මේ ආහාර මාර්ගයේ ගැටලු තියෙන රෝග තත්ත්ව තියෙනවා ඒවට මුල් වෙනවා මේ අත්තාපල් ඒක ඒකේ කොහොමද විසක් හැදෙනවා දැන් අපි වශයෙන් විස නැතුව වගා කරා සොලන් මේකේ සොලනින් කියන විස ඇති වෙනවා ඒ විස අයින් කරගන්න නම් අපිට වශයෙන් නැති පාරම්පරික සහල් එක පරිභෝජනය කරන්න වෙනවා මොකද පාරම්පරික සහල් වලට පුළුවන් විස අයින් කරන්න ඒකත් එක අත්තාපල් කෑවොත් අපිට විස අයින් වෙනවා එහෙම නැත්නම් දැනට ඔය වෙළඳපොලේ තියෙන අත්තාපල් ගත්තොත් විස ගොඩක් අධික ආහාරයක් ඒක ඇත්තරම සුදුසු නැහැ මේ ඇල්කලොයිඩ් සොලනින් කියන එක තමයි ගොඩක් අප සොලනින් වර්ග කතා කරන එක නිකම්ම ස්වභාවිකවම අත්තාපල් වල හැදෙනවා ඒ හින්දා තමයි සතුගේ හානියක් එන්නේ නැත්තේ ඔව් දැන් කොළපාට වෙන්නේ හර හරිත ප්‍රදත් හැදෙන්න අර මේ එතකොට සොලනින් හැදෙන ප්‍රමාණය ගොඩක් වැඩි විශේෂයෙන්ම අවුව වැඩෙනකොට මේ විස හැදෙනවා වැඩි දැන් අපේ රටේ ගත්තොත් අවුව වැඩෙනවා මේ අල බක්කියද එළවලු තියලා තියෙන බක්කියද හැමතිස්සෙම අවුව වැඩෙනවා ඒතකොට අපේ රටේ මේ කොළපාට ගොඩක් වැඩි තිබුණේ නැතත් කොහොමත් මේ සොලනින් කියන විස වැඩිපුර හැදිලා තියෙනවා ඒක ලොකු ප්‍රශ්නයක් දැන් සීත රටවල ආහාරයක් නේ නේ අත්තාපල් කියන්නේ දැන් අපි ඒක සීත කාල හරිය වගා කරලා අපි ගේන උෂ්ණක මේ ප්‍රදේශවලට ගෙනත් දැන් අපි ගම්පහ කොළඹ වගේ රටවල වල අවුව වැඩෙන තැන් වල තමයි මේවා අපිට අකරලා තියෙන්නේ එතකොට ඒවයි කොහොමත් විස තියෙනවා දැන් කොළපාට වෙන්න වෙන්න විස වැඩි වෙනවා ඒ විස වැඩිපුර හැදෙන හින්දා ඒ හින්දා මේක ඇත්තටම කියනවා නම් එක්කෝ අපි වස විස නැතුව වගා කරලා පාරම්පරික සහල් එක්ක පරිභෝජනය කරන්න ඕනේ එහෙම නැත්නම් ඇත්තට සුදුසු ආහාරයක් නෙමෙයි මේකේ පෝෂක මේක ගොඩක් ලෙඩ වලට හොඳ නැහැ දිය වැදියාව ඇතුළු ඊළඟට මේක සංසන්දනය කරනවා නම් අපේ පාරම්පරික අල ඒ කියන්නේ දේශීය අල රාජල ඉඟුරුල කිරියල සහ බතල එක පෝෂක ගුණය අඩුයි. ඒතේ අපිට වෙලා තියෙන්නේ අපි අර පිටරටින් එන එක හැමතිස්සෙම හොඳයි කියන අවාසනාවන්ත චින්තනයේම ඉන්න හින්දා මේ ගැටලු තියෙන්නේ. නැත්තම් අපිට මේ පාරම්පරික අල එච්චර අමාරු නැහැ කිරියල බතල ඉඟුරුල මේවා රාජල හදාගන්න එක අමාරුවක් නැහැ. ඒ වගේ පෝෂණය පෝෂණ සංගතක වැඩි මේ රෙසිස්ටන්ස් සර්ජ් කියන්නේ ගොඩක් බොනවන රෝග වලක් වෙන්න හැකියාවක් තියෙන එකක්. ඒතකොට තන්තු ප්‍රමාණය වැඩි. ඊළඟට මේ වගේ තියෙන විසයින් කිරීමේ ෆ්ලේවනොයිඩ් කියන ඒවා විස අයිකන ප්‍රතික්ෂකාර ගුණ තියෙනවා. ඊළඟට පොටෑසියම් සහ විටමින් B ඒවා ෆෝලික් ඇසිඩ් විටමින් A කැල්සියම් මැග්නීසියම් මේ සින්ක් මේ හැම එකම කතා කරොත් පොටෑසියම් අපේ පාරම්පරික අල జాති වල පෝෂණය වැඩි. විසයින් කිරීමේ හැකියාව ගොඩක් වැඩි. ඒ වගේම මේ පාරම්පරික අල වලට සීනි පාලනය කිරීමේ හැකියාව තියෙනවා. හයිපර්ග්ලයිසීමික් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කොලෙස්ටරෝල් යාමනය කිරීමක් තියෙනවා. හයිපර්කොලෙස්ටරෝලෙමික් ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන්කමක් මේ අපේ පාරම්පරික අල වලට තියෙනවා. මේ අල වර්ග වලට තියෙනවා. මේ පාරම්පරික අල පිළිබඳව අපේ වයඹ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කරලා තිබුණා ඒකේ ගත්ත තොරතුරු ඒ අය සඳහන් කරලා තියෙනවා මේවා ක්‍රියාකාරී ආහාර ක්‍රියාකාරී ආහාරයක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ආහාරයක් ගත්තාම ඒකේ ශක්තිය ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් විටමින් ටික තමයි බලාපොරොත්තු වෙන්නේ එතන ඉහාට ගිහින් ලෙඩක් හොඳ කිරීම ලෙඩක් හැදෙන එක වැළැක්වීමේ හැකියාවක් තියෙනකොට අපි ඒවට කියන ක්‍රියාකාරී ආහාර කියලා. එතකොට අපේ මේ පාරම්පරික ආහාර වල කියන්නේ මේ අල ಜಾති වල තියෙන මේ ඒ ලෙඩ හොඳ කිරීමේ හැකියාව පෙන්නලන්නේ තමයි මේ අනුමාන චතුස්වේදර මහත්මියගේ මූලිකත්වයෙන් ඒ පරීක්ෂණය කළා තියෙන්නේ. ඒකේ ගොඩක් ඉස්සර තියෙනවා. ඊට අමතරව තව අපිට අන්තර්ජාලයෙන් හම්බුණා. දැන් මේකත් විශේෂයෙන් කතා කරන්න ඕන එකක්.
අවුරුදු 50 විතර වෙනකොට මාසුද්ධිය කාන්තාවන්ගේ නතර වෙන්න යනවා. මේ මාසුද්ධිය නතර වෙනවත් එක්කම විවිධ රෝග ආබාධ එනවා, අපහසුතා එනවා. ඒගොල්ලන්ගේ ඇඟේ උෂ්ණත් මේ රස්නෙ පිට වෙනවා. ඒගොල්ලන්ට යමක් මේ එක එක අරමුණක ඉඳලා වැඩක් කරන්න බෑ, අපහසුතා ගොඩක් එනවා. ඒකම ඒගොල්ලන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ කොලෙස්ටරෝල් අඩු වෙලා නරක කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මෙහෙම ගැටලු ගොඩකට මුණ දෙන්න වෙනවා. හෘද ආබාධවල අවධානම ගොඩක් වැඩි වෙනවා. පිළිකා ඊළඟට රුධිර සංසරණ පද්ධතියේ රෝග වැඩි වෙනවා. මෙන්න මේ රෝගවල වැළක්වන්න පුළුවන් එක විදිහ, ඒ කියන්නේ හැකියාවක් මේ අල ජාති වලට තියෙනවා කියන එක හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ තියෙන කාන්තාවන්ට මේ අල ජාති දීපුවාම දවස් 30ක්, ඒ කියන්නේ මාසයක්නේ, ඒගොල්ලන්ගේ මේ තිබ්බ අමාරු හොඳ වෙනයි කියලා තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ඖෂධයක් තමයි අයින් කරලා තියෙන්නේ නේද? මේක දැන් අපි වීඩියෝ කියනකොට දැන් කොස්සහ මේ අලවල් ගැන කතා කරනකොට ගොඩක් දැන් වර්තමාන තියෙන ලෙඩවලට ගොඩක් බිහිවෙන උපකාරය. ඔව්, ඒ කියන්නේ අපි මේ දැන් ලෙඩ වෙලා තියෙන්නේ ගිහිල්ලා. අපේ ආහාරය ඒ තියෙන මේ රෝග වැළැක්වීමේ හැකියාව තියෙන ආහාර ටික. ඒ කියන්නේ ඖෂධ ඖෂධනේ අපි ආහාර විදියට අරන් තියෙන මේ ටික අයින් කරලා තියෙනවා. ඊළඟට මේ ඇමරිකාවේ තියෙන අපි කමිටි එකක් ගැන කතා කරා, වෛද්‍යවරුන්ගේ කමිටි එකක්. මේකේ සඳහන් වෙනවා මේ ආසියාවේ ඇය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බටහිර රටවල ඉන්න කාන්තාව තරම් අපේ ආසියාවේ ඉන්න රටවල කාන්තාවන්ට අර මං කිව්ව රෝග ලක්ෂණ නැහැ. ඒකට හේතුව විදියට ඒගොල්ලෝ දාන්නේ මේ අපේ තියෙන තන්තු බහුල පාරම්පරික සහල් සහ ධාන්‍ය සහ මේ අල වර්ග එකතු කර ගැනීම තමයි ඒක විදියක් විදියට සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ආහාරයෙන් රෝගයක් සුව වෙනවා. රෝගයක් ඇති වෙන එක වළක්වනවා. ඒක තමයි මේ ආයි මෙතෙන්දි තහවුරු කරලා තියෙන්නේ. ඊළඟට මඤ්ඤක්කා ගැන අපිට අපි සඳහන් කරොත් දැන් මඤ්ඤක්කා නැදි පහතින් ප්‍රශ්න තියෙනවා. අපි ඇටදාව කාලේ විනාඩි 5ක් තියෙන්නේ. එහෙනම් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් සාකච්ඡා කරන්න හිතුවා අපි තින්නේ කරා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. विस्तर प्रश्न දැන් අපි තීරණය කරා එක එක අල වර්ගය වෙන වෙනම කතා කරන්න. ප්‍රධානම ප්‍රශ්න තමයි අද මේ ඇත්තම කියනවා නම් දැන් මම පෝෂණ වෛද්‍ය උපාධි දෙකක් පහේ මේ මූලික උපාධිය තමතර දැරුවත් මට මෙච්චර දැනුමක් තිබුණ නැහැ, හම්බුන්නේ නැහැ. එතනින් පස්සේ මම ප්‍රියන්ත සේනානායක මහත්මියට සම්බන්ධ වුණාට පස්සේ එතුමියගේ මගේ පෙන්වීමත් එක්ක මම ගොඩක් තොරතුරු පාන්න ගත්තා. එතුමිය අපිට කොහොමද දැනුම දෙනවා, හෙළ නිල වෙදකමයි තියෙන දැනුම. එතනින් පස්සේ දැන් මේක පැහැදිලි කරන්න හින්දා අපි අන්තර්ජාලය හරහා තොරතුරු හොයනකොට අපිට හම් වෙලා තියෙනවා. ඒ කියන්නේ පශ්චාත් උපාධි වලදීවත් කතා නොකරපු තොරතුරු. දැන් අල ජාති ගැන ගත්තා, ලෝකේ බතල මඤ්ඤොක්කා රාජල මේවා ගැන පරීක්ෂණ කෙරලා තියෙනවා වෙනත් රටවල, ඒ වගේම අපේ රටෙත් කෙරලා තියෙනවා. මේ හැම අල වර්ගයක්ම මේ මිනිස්සු මිලියන ගාණක් ආහාරයට ගන්නවා. දැන් මඤ්ඤොක්ක බතල ඒ වගේව ගත්තාම සමහර රටවල් තියෙනවා ප්‍රධාන ආහාරය ඒගොල්ලන්ගේ මඤ්ඤොක්ක. එතෙන්දි සමහර වෙලාවට දවසට ඒගොල්ල දෙපාරක් තුන් පාරක්ම මඤ්ඤොක්ක ආහාරය විදියට ගන්නවා. සමහර රටවල් තියෙනවා කෙසෙල් ආහාරයට ගන්න ප්‍රධාන ආහාරයට. ඉතින් අපි මේව අධ්‍යයනය කරන්න ඕන. දැන් මඤ්ඤොක්ක ගැන මේකේ සඳහන් වෙන්නේ මිනිස්සු මිලියන 500කට වැඩි ආහාරයට ගන්න එකක්. එතකොට අපි මේ බය වෙන්න ඕනේ නැහැ. ගොඩක් එහෙ කන කෑමක් ඒ වගේම අපි මුතු මිත්තෝ
මේක ආහාරයට ගත්තා. ඒ වගේම නිෂ්පාදනය කරන ප්‍රමාණය බැලුවොත් මේක විශේෂ මේ කියන්නේ 6 වෙනි ආහාර ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. එච්චරට මහ පරිමාණයෙම නිෂ්පාදනයක් මේ මඤ්ඤක වලට තියෙනවා. මඤ්ඤක වල දැන් මඤ්ඤක කෑවයි කියලා දියවැඩිය රෝගියෙක්ගේ සීනි වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීනි වැඩි වෙන්නේ නැහැ කියලා මම අදහස් කරන්නේ එයා එලසේ කැඳ සහ අත්තික පානය පාවිච්චා කරලා ඇඟේ තියෙන විස ටික අයින් කරගන්න පුළුවන්. දැන් සතියකින් ඊට පස්සේ අපි බැලුවා අර කෑවට පස්සේ හැමතිස්සෙම පැය දෙකෙන් දෙකට ලේ එතෙන්දී තහවුරු වුණ එකක් තමයි මඤ්ඤක කෑවට ඒ රෝගින්ගේ කවදාවත් ලේවල සීනි වැඩි වුණ නැහැ. අපි දැන් මඤ්ඤක කනකොට කොහොමද ඒක පිළියෙල කරන විදිහක් තියෙනවා. ඒක හරි වැදගත්. ඒ වගේම මේක අපි පොල් හරි පොල් සම්බෝල් හරි මඤ්ඤක සම්බල කනකොට ගන්න. එහෙම නැත්නම් අපි පොල් කිරි දාලා මඤ්ඤක උයාගෙන කනවා නේද? ඒ වගේම තව අපේ එලසේ ළමයින්ට රසක් යාමක් හදුවා මේ මඤ්ඤක කුට්ටි විදිහට පළලා බාගෙට සම්බලා බාගෙට බැදලා ගම් බිස්කුට් සහ ලුණු කුඩු එක එකතු කරා. ඒක ස්නැක් එකක් විදිහට බොහොම සුදුසු ආහාරයක්. එතික මඤ්ඤක අල වගේ තෙල් දාන්නත් පුළුවන්. අල තෙල් දාන මේ ගොඩක් අය අල තෙල් දාලා ගන්නා වගේම මේ මඤ්ඤකත් කැඳුලි වලට සම්බල වගේ තෙල් දාන්න පුළුවන්. ඒකත් රසවත්. දැන් රසය කියන එක ආහාරයේ තිබිය යුතු දෙයක්. නැත්නම් රස නැතුව අපිට ඒක කන්න බැහැනේ. ඒතකොට ඒ වගේම රසය තිබුණාට කමක් නැහැ. මේක වස විස නැති වෙන්න ඕන රෝගයක් හදන්න නැති වෙන්න ඕන. ඒ වගේම තියෙන රෝගයකට ඖෂධයක් වෙන්න ඕනේ. මඤ්ඤක දැන් මම එකයි කිව්වේ දියවැඩියා රෝගී මල් ළඟට සායන් තියෙන දියවැඩියා රෝගීන්ට ගේ ඉදිරියේ බලනකොට දැකපු දෙය තමයි ඒව මඤ්ඤක කෑවයි කියලා සීනි වැඩි වෙලා තිබුණා හැ ඒ පෝස්ට් කැන්ඩේ බච්චු එක ඒ රෝගින්ගේ බලනකොට මම ඒගොල්ලන්ගේ ආහාර අපි කියන ෆුඩ් ඩයරි කියලා ඒව අවුරුද්ද 30 ලියපු රෝගීන් ඉන්නවා එයාගේ දිගින් දිගටම බලනකොට ඒක තියුණා. අපි දැන් මේ පිළිබඳව ඒ සහාය රෝගීන් පිළිබඳව ඊළඟ දවසේ අපි කතා කරමු. දැන් වෙලාව 6:30. නැවත නැවතත් මෙතෙන්දී අපිට කියන්න තියෙන ආහාරයේ විවිධත්වය වැඩි කරන්න. එකම ආහාරය වුණත් විවිධත්වයෙන් හදා ගන්න ඕනේ. මේ වගේ අර අපේ රටේ තියෙන පෝෂණ ගුණය වැඩි, ඒ කියන්නේ තන්තු බහුල ආහාර වැඩිපුරම ආහාරයට ගත යුතුයි. එතකොට මේ අපේ තියෙන හෝමෝන පද්ධතියේ තියෙන අසමතාවය නැති වෙනවා. ඒ වගේම අපේ මේ දියවැඩියා වැනි බෝනෝන රෝගවල තියෙන හේතුකාරක වෙන මේ විසත්ත්ව අයින් කරලා අයින් වෙන අපි රෝගී භාවයෙන් මිදී නිරෝගී භාවයට පත් වෙ හැකියෙන් ප්‍රවණතාවය මේ විදත්තත් එක තියෙන මේක අපි දැන් පැහැදිලි කළේ මේ අපේ ඉතිහාසය සහ මේ පරිශනාත්ම විවිධත්වය කියන්නේ කොච්චර වැදගත්ද ඒකෙන් අපි කොහොම නිරෝගී වුනේ සහ මේකේ තියෙන ಗುಣ පිළිබඳවයි වම් මතේ වෙදින්න සඳහා පිළිමක් කියා දෙන්න කියන එකට දුරකථන අංකය දෙන්න. එයාට කතා කරන්න පුළුවන් ඒ ප්‍රශ්නට උත්තර. අදට නියමිත කාලය අවසන් වෙලා තියෙනවා. එහෙනම් අදට අපි මේ වැඩසටහන මෙතනින් සමත්ත කරමු. අපිට තව අල වර්ග වෙන වෙනම කතා කරන්න පුළුවන්. මොකද අල කියන එක අද ඇත්තටම සුඛෝපභෝගී ආහාරයක් වෙලා තියෙනවා. දැන් රාජල කිලක ගන්නකොට සමහර රුපියල් 600ක් විතර දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා. මම ගුණයින් දගින් බලන ගන්නකොට ඉතින් මේ හැම නෙමෙයි මේක තියෙනවල් මේක මුදල් තියෙන අයට නැති අයට කන්න පුළුවන් වෙනවල්. මොකද අපි හැමෝටම මේ පෝෂණය ඕනේ. මේ මේක හිතා ගන්න බැරි සරුපසක් ඕනේ නැහැ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ වගා කරන්න. නිසරුපසෙත් හදුනත් අද අපිට අල වර්ග දකින්නවත් නැහැ. ටිකක් හරි දකින්න තියෙන්නේ මේ මඤ්ඤක බතල කියන ඒවා තමයි. ඒකෙදිත් අනියත බියක් ඇති කරගෙන තියෙනවා නිරෝගී අය මේවා කාපුවාම දියවැඩියා හැදෙනවා කියලා. ඒක තමයි අපි මේ දුරු කරන්න උත්සාහ කරේ. අල ගැන ඇත්තටම පරීක්ෂණ කරලා තියෙනවා දියවැඩියා ස්පීඩිකා මේ සහ කොලෙස්ටරෝල් එක මොකද වෙන්නේ කියලා අපි ඉදිරියට ඒ ගැන සාකච්ඡා කරමු. ඔව් අප බොහොම පින් කියලා කියනවා වෛද්‍ය සුජීවා මහත්මියට ඒ වගේම වෛද්‍ය උත්පල මහත්මියට.
එවැගේම එලසෝය වැඩිවෙන් සම්බන්ධ කරන කටයුතු කරන නිපුන් මහතා එවැගේම එලසෝය නිර්මාතෘ ප්‍රියන්ත සේනනායක මහත්මියටත් එවැගේම winwinwk.com ආයතනයෙන් මේ Zoom link එක නමුදේ ලබා දෙන රයින තේනවර මහතාටත් අපි නැවතත් ලැබෙන සතියේ සවස 5ට සෙනසුරාදා නැවතත් හමු වෙමු විශාල පිරිසකට මේ දැනුවත් කරන්න කියලා අපි නැවතත් ඉල්ලා සිටිනවා අවසීර්ණ දනාතම දෙවන සරණයි සපත්තේවා